Savibala gannunu sakutudayak Vishwasayen nami sakutudayak Idiriya dakina sakutudayak Maubima rachayana sakutudayak Abhimananiya sakutudayak Nava adahaspiri sakutudayak සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ජයතහවුරු කිරීම ජන රැලියක් මාතර නගරයේදී පැවැත්තුණා. එම පක්ෂයේ නියෝජිතින් රැසක් මෙහිදී අදහස් පළ කළා. අද නිමිතේ කිලෝ එකකට හම්බෙන්නේ රුපියල් 1600යි. කෝපි 8 කිලෝ එකක් රුපියල් 10000යි. ගේන්නේ බ්‍රසීලෙන්. මෙන්න මේ වගේ රටකදී අපිට අපේ තේ දල්ලට නිමිතේ කිලෝවට කුරුඳු කිලෝවට දැන් ලැබෙන දෙගුණයක් ලබා ගන්නට පුළුවන් රාජ්‍ය මැදිහත් වීමෙන් ලෝකයේ වෙළඳ වාණිජ නිම්වලලු පුළුල් කර හැකි නායකයෙක් දිලිත් ජයවීර අපේ රටේ ජනාධිපතිවරයා කරන්නට 21 වෙනිදාට අපි මේ උත්සාහ කරන්නේ සර්වජන බලයේ හරහා අපි ඒ ගෞරවය නැවත කාන්තාවට ඇති කරන ලෙස ඇතිවන ලෙස දේශපාලනයේදී පමණක් නොව ව්‍යවසායකත්වය හරහා ඔබගේ ජීවිතයට ඒ වෙනස දැනගන්නට හැකි වෙන ආකාරයේ සර්වජන බලයේ ප්‍රතිපත්ති මත තියෙනවා ප්‍රධාන අපේක්ෂක තුන් දෙනාම ඉදිරිපත් කළ දින සිය ප්‍රතිපත්ති ප්‍රකාශන කියන ලියවිලි වල කියනවා අපි ෆෙඩරල් දෙනවා 13 ඔබට ගිය සංශෝධන ක්‍රියාත්මක කරනවා උතුර වෙන් කරනවා නැගෙනහිර වෙන් කරනවා විතරක් නෙමෙයි දකුණ වාමත් වෙන් කරනවා කියලා ඒකේ ලිඛිතව ඉදිරිපත් කරලා තිබෙනවා මෙන්න මේ தත්ත්වය වළක්වන්න ඕනි නම් අපි මේ 21 වෙනිදාකට එරෙහිවන රටේ ඒකීයභාවය ආරක්ෂා කරනවා කියලා පොරොන්දු වෙන ජනාධිපතිවරයෙක් පත් කරගන්න ඕනි පුතානෝ ගැන කියනකොට ගොඩක් දෙනාට පියානෝ මතක නැහැ ඒක පුතානෝගේ පියානෝ කරප විනාශය කරන්න තමයි ප්‍රේමදාස යුගයකට තමයි දැන් මේ අපේ වාහෙලත් කරතියන් යන්නේ සජිත් පුතානෝ පුතානෝ විතරක් නෙවෙයි දැන් ආර්යානෝත් නගානොත් එනවා අම්මානොත් ඒවි නියමට රටට කුටානෝ වෙනවා ආවතින් ඒක නිසා දවසක්වත් ඡන්දකෙන් ගේන්න ඕන මිනිහෙක් නෙවෙයි සජිත් ප්‍රේමදාස කියන්නේ ඇයි තරුව ඇයි දිලි මේ මාතර දේශප්‍රේමී ජනතාවට පුළුවන්ද රට රැකදුන්න රණවිරුවට දඬුවම් කරන විත්තිය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලියලා දාලා හංගලා හරි ලියලා දාලා තින පක්ෂකට ඡන්දය දෙන්න මේ මාතර දේශප්‍රේමින්ට පුළුවන්ද යලිත් බෙදුම් වාදයට පණ දෙන්න හදන සුමන්දරණන් සමග කුමන්ත්‍රණයේ යෙදෙන දේශද්‍රෝහී පක්ෂයකට ඔබේ ඡන්දය දෙන්න මම ඔබට ආඩම්බරයෙන් ආපු ව්‍යවසායකෙක් මට කාටවත් කියන්නට බෑ කියන්න පුළුවන් රොටිය කියන්න පුළුවන් ඇන්ටිජන් පැණිය කියන්න පුළුවන් එහෙම නැත්නම් නයා කියන්න පුළුවන් මගේ අවුරුදු 30ක් ව්‍යාපාරික ජීවිතේ මට කිසිදු චෝදනාවක් නැහැ දැන් හතර දෙනෙක්ද කොහෙද ඉන්නවා උඩින් මං කියන්නේ අපිත් එක්ක බංචකේ කියලා කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන හතරකුත් ගාලා තිනවා හැබැයි ඔය හතරම වෙලාවක් තියනන් කියවන්න ඒක චිත්‍ර කතා වගේ ඒ එක පොතකවත් කේන්ද්‍රීය වැඩසටහනක් නැහැ ඔබේ ජීවිතය වෙනස් වෙන අපි ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුලින් ඒ වෙනස සිදුවෙන ආකාරය විද්‍යාත්මකව හා තාර්කිකව සඳහන් කරලා තියෙනවා සතුටු දෙයක් නිර්මාණය කිරීමේ ඒ අපේ දැක්ම අපේ ජීවිතය ආවරණය වන ඒ සියලු අවස්ථාවන් උපාය මාර්ගිකව කළමනාකරණය වෙන ආකාරය මේ පිටු 62 කියලා තියෙනවා මේක විද්‍යාත්මකයි මේක තාර්කිකයි